අයිබෝවන් ෆයින් ඇන් ටේස්ටි YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියා දෙන්න ආවේ කොහොමද වොන්ඩ බා එකක් හදාගන්නේ කියලා. ඔයාලා කවුරුත් ආසයි අයිස්ක්‍රීම් කන්න. ඉතින් මම තවත් වීඩියෝ එකක් කලින් කරලා තියෙනවා මැක්‍රසටම අයිස්ක්‍රීම්. ඒ විදිහටම මේ තවත් රසවත් වොන්ඩ බා අයිස්ක්‍රීම් එක හදන හැටි ඔයාලට මම අද කියා දෙන්න ආවේ. ඉතින් අපි කලින් කළ අයිස්ක්‍රීම් වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන් මගේ channel එකට ගිහම. ඒ වගේම මම පහලින් comment කරලා තියෙනවා ඒ අයිස්ක්‍රීම් එකේ link එක. ඉතින් අද අපි හදමු වොන්ඩ බා එකක් ඉතා රසවත්ව. ඒ වගේම මම ඔයාලට ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා fine and tasty YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්නයි කියලා. ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති නම් like කරලා share කරන්න යාළුවෝ අතරේ. දැන් අපි බලමු මේ වොන්ඩ බා එක හදන්න අපිට මොනවද අවශ්‍ය කියලා. fresh milk milliliter 500යි සීනි මේස හැඳි 3යි corn flour මේස හැඳි 2යි කිරිපිටි මේස හැඳි 2යි ඒ වගේම cooking chocolate gram 100ක් cooking chocolate නැත්නම් ඔයාලට ගෙදර පාවිච්චි කරන milk chocolate එක හරි ගන්න පුළුවන්. ඒ වගේම මේ wonder bar sticks අයිස් පලන් වලට මේ වගේ sticks ඔයාලට වෙනද පොලේ ගන්න පුළුවන්. ඒ වගේ sticks කිහිපයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් මේ වගේ භාජන වලද පොලේ ගන්න තියෙනවා. ඔයාලට මේ වගේ භාජනම ඕනේ නෑ. ඔයාලට පොඩි කෝප්ප වලට දාලා මේ අයිස් පලම් එක හදා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු මේ අපේ වොන්ඩ බා එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි ගත්ත කිරි මිලිලීටර් 500ෙන් 100ක් විතර අයින් කරලා ඉතුරු 400 භාජනයකට දා ගන්නවා. ඊළඟට මේ කිරි ටික අපි ලිපේ හොඳින් රත් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි අයින් කරගත්ත ෆ්‍රෙෂ් මිල්ක් ඉතුරු මිලිලීටර් 100. දැන් මේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකට මම corn flour මේස හැඳි දෙක දාලා හොඳින් දිය කර ගන්නවා. මේ විදිහට මම මිලිලීටර් 100ට corn flour මේස හැඳි දෙක දිය කරගත්තා. දැන් අපි ඉතුරු කිරි ලීටර් 400 ලිපේ රත් කරගමු. මේ විදිහට කිරි ටික ලිපේ තියලා අඩු ගින්දරේ අපි කිරි ටික රත් කරගන්නවා. මේ කිරි ටික යන්තම් රත් වෙනකොට, ඒ කියන්නේ අපි ඇඟිල්ල දාන්න පුළුවන් තරමට උෂ්ණත්වයේ තියෙනකොට අපි සීනි ටික දාගන්නවා. සීනි මේස හැඳි 3ක් මම මෙතනදී එකතු කරනවා. සීනි ටික දිය වෙනකන් හොඳට අපි කිරි ටික කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි පිටි ටිකත් මේකටම දානවා. කිරි පිටි මේස හැඳි දෙකක් මෙතනදී මම එකතු කරනවා. ටික වෙලාවක් මෙහෙම කෝරු ගාලා අපි කිරි එකේ දිය කරගත්ත corn flour ටික මේකට එකතු කරනවා. දැන් මේ කිරි මිශ්‍රණය හොඳින් කෝරු ගා ගන්න ඕනේ. මේ කිරි ටික තරමක් උකු මිශ්‍රණයක් වෙනකන් අපි ලිපේ මේ විදිහට හැඳි ගා ගන්න ඕනේ. විනාඩි කිහිපයක් මෙහෙම අපි කූරු ගන්නකොට ඔයාලගේ අතටම තේරෙනවා මේ කිරි එක තරමක් උකු වෙමින් එනවා කියලා. මේ බලන්න මේ තරමක් උකු වීගෙන එන්නේ. මෙහෙම උකු වෙන්නේ අපි මේකට corn flour එකතු කරපු නිසා. මේ කිරි එක ටික වෙලාවක් යනකොට උකු කළ ටින් කිරි එකක් වගේ උකු වෙනවා. අන්න ඒ වගේ උකු වෙද්දි තමයි අපි ලිපෙන් බා ගන්න ඕනේ. මෙන්න මේ වගේ වෙද්දි මම මේ කිරි එක ලිපෙන් බා ගන්නවා. ගොඩක් දියර ගතිය නැහැ. තරමක් මේ මිශ්‍රණය උකු වෙලා තියෙන්නේ. ඔයාලා මතක තියාගන්න ඕන එක කරුණක් තමයි මේ
කිරියක ලිපේ තියෙනකොට නොන වත්තා කූරු ගන්න ඕනේ. නැත්නම් මේ කිරි ටික කැටි ගෙහෙන්න පුළුවන්. මට ඔයාලට කලින් අවශ්‍ය ද්‍රව්‍ය පෙන්වන්නකොට පෙන්වන්න බැරුව ගියා. ඔයාලා කැමතිනම් මේ වෙලාවේදී ලිපෙන් මේ කිරි ටික බාගෙන වැනිලා තේ හැන්දක් විතර මේ කිරි මිශ්‍රණයට එකතු කරන්න. මම වැනිලා ටිකක් මේ වෙලාවේදී එකතු කරනවා. දැන් අපි මේ කිරි මිශ්‍රණය මම චුට්ට වෙලාවක් ඌරු ගාලා ඊට පස්සේ නිවෙන්න තියන ටික වෙලාවක්. දැන් මගේ මේ කිරි මිශ්‍රණය ටිකක් නිවිලා තියෙන්නේ. මම මේ වෙලාවේදී චුට්ටක් විනාඩි 5ක් විතර මේක හයි ස්පීඩ් දාලා බීට් කර ගන්නවා. ඔයාලට බීට් නොකර විස්ක එකකින් ගහ ගන්නත් පුළුවන්. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. මේ තියෙන්නේ අපි බීට් කරගත්ත කිරි මිශ්‍රණය. දැන් මම මේක පොඩි කෝප්පයකට දා ගන්නවා අපිට පලන් හදන භාජන වලට දා ගන්න ඕන නිසා. මේ තියෙන්නේ මම කෝප්පයකට දාගත්ත අපේ අයිස්ක්‍රීම් මිශ්‍රණය. මම මෙහෙම කෝප්පයකට දාගත්තේ අපිට අයිස් පලන් හදන භාජන වලට දා ගන්න පහසු වෙන්න. දැන් මම මේ අයිස්ක්‍රීම් මිශ්‍රණය ටික ටික මේ කන්ටේනර්ස් වලට දානවා. ඊළඟට මම මේ වගේ ප්ලාස්ටික් රැප් එකකින් මේ අයිස්ක්‍රීම් එක කවර් කරගන්නවා. ඔයාලට ෆොයිල් කොලයක් තියෙනවා නම් ෆොයිල් කොලයකින් හරි මේක කවර් කරගන්න පුළුවන්. මේ විදිහට මේ අයිස්ක්‍රීම් ටික කවර් කරගෙන අපි මේ පලන් හදන්න ගන්න මේ ස්ටික් එක මේක ඇතුළට දාන්න ඕනේ. ඒ නිසා මෙතනින් පොඩි සිදුරක් හදාගෙන මේ ස්ටික්ස් ටික මේකට බස්සනවා. මේ විදිහට මේ අයිස් පලන් ටික මෙහෙම රැප් කරලා ස්ටික්ස් ටික ගහගන්න. දැන් අපි බලමු කොහොමද ඒ වගේ භාජනයක් නැත්නම් අයිස්ක්‍රීම් ටික හදාගන්නේ කියලා. මේ වගේ පොඩි කප්ස් ප්ලාස්ටික් හරි වීදුරු හරි මේ වගේ පොඩි කප්ස් වලට මේ විදිහට දාගන්නවා. එහෙම දාලා ඒකත් කලින් වගේ රැප් කරලා ස්ටික් එක දාගන්න. මේ විදිහට දාලා මේ කප්ස් ටික අපි පැය 6ක් විතර අධිශීතකරණයේ තියනවා. අවම පැය 6ක්වත් තියෙන්න ඕනේ. ඊළඟට පැය 6කට පස්සේ බලමු අපි කොහොමද මේ පළම් එකේ ඉතුරු ටික හදාගන්නේ කියලා. හොඳයි. දැන් අපි අයිස් පළම් එක එලියට ගන්න කලින් මේ චොක්ලට් සෝස් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. චොක්ලට් සෝස් එක හදාගන්න ඔයාලා ගෙදර අපි සාමාන්‍යයෙන් එදිනෙදා ආහාරයට ගන්න මිල්ක් චොක්ලට් හරි එහෙම නැත්නම් ඔයාලා ගාව කුකින් චොක්ලට් තියනවා නම් කුකින් චොක්ලට් හරි ගන්න පුළුවන්. චොක්ලට් වලින් ග්‍රෑම් 100ක් මම අරගන්නවා. මේ තියෙන්නේ මගේ කුකින් චොකලට් ටික. මම මේක කෑලි කපලා මේ විදිහට පෑන් එකකට දාගත්තා. දැන් මම මේ ටික උණු කරගන්න හදන්නේ ඩබල් බොයිල් ක්‍රමයට. ඩබල් බොයිල් ක්‍රමයට කියන්නේ මේ විදිහට භාජනයකට වතුර ටිකක් දාලා ඒ භාජනයේ තියෙන වතුර ගෑවෙන්නේ නැති වෙන්න අපේ චොකලට් දාපු භාජනය තියලා අපි ලිපේ අඩු ගින්දරේ මේ චොක්ලට් ටික දිය කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. මේ වගේ භාජනය තියන්න ඕනේ වතුරේ ගෑවෙන්න බෑ අඩිය. මේ විදිහට දැන් ඩබල් බොයිල් ක්‍රමයට මේ චොක්ලට් ටික මෙල්ට් කරගන්න ඕනේ. මේ විදිහට චොක්ලට් ටික මෙල්ට් වෙන අතරේ ඔයාලා කැමති නම් බටර් පොඩ්ඩක් මේකට එකතු කරගන්න.
දැන් ඔයාලට පේනවා ඇති චොක්ලට් ටික මෙල්ට් වෙනවා. තවත් කැලි කිහිපයක් තියෙනවා. ඒ ටිකත් හොඳින් මෙල්ට් කරගන්න ඕනේ. මේ ටික හොඳට මෙල්ට් වුණාම අපි ලිපෙන් බාලා මේ චොක්ලට් ටික හොඳට නිවුණට පස්සේ තමයි අපි අයිස්ක්‍රීම් පලම් එකේ තවරන්න ගන්නෙ. මේ විදිහට හොඳට මෙල්ට් වුණාට පස්සේ අපි මේ චොක්ලට් ටික ලිපෙන් බා ගන්නවා. අපි දිය කරගත්ත චොක්ලට් ටික මම මේ වගේ ගැඹුරු භාජනයකට දා ගන්නවා. හොඳයි. දැන් මේ තියෙන්නේ අපි හදාගත්ත අයිස් පලම් එක. දැන් මේක පැය 6කට පස්සේ තමයි මම මේ එළියට අරන් තියෙන්නේ. මේ තින්න අපි හදලා නිවාගත්ත චොක්ලට් සෝස් එක. දැන් මේ විදිහේ අපි දාගත්ත කප්ස් වලින් මේ අයිස් පලම් එක හිමින් සැරේ ගලවලා ගන්න ඕනේ. ඔයාලට මේක ගලව ගන්න අපහසුතාවයක් තියෙනවා නම් කෝප්ප යටින් වතුර චුට්ටක් තියලා ගලව ගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් මම මේ අයිස් පලම් එක මේ චොක්ලට් සෝස් එකට ඇතුළු කරනවා. ඔයාලට පේනවා ඇති මේ චොක්ලට් සෝස් එක තවරුවට පස්සේ අපේ අයිස් පලම් එක. මේක විනාඩි කිහිපයක් යනකොට ඉක්මනින්ම සවි වෙනවා. මේ කූල් එකත් එක්ක අපේ චොක්ලට් සෝස් එක අයිස් පලමට ඉතා හොඳින් සවි වෙනවා. මේ තියෙන්නේ සවි වෙච්ච අයිස් පලම් එක. මේ හදාගත්ත චොක්ලට් එක ඔයාලා මෙහෙම කූරු ගාගෙන නිවා ගන්න. මේක ගොඩක් වෙලා තියන්න එපා. මේ චොක්ලට් සෝස් එක සවි වුණොත් එහෙම අපිට අයිස්ක්‍රීම් එකේ තවර ගන්න බැරි වෙනවා. ඒ නිසා මේ විදියට හොඳින් නිවාගෙන ඒ දියර ගතිය තියෙනකොටම අයිස්ක්‍රීම් එකේ තවර ගන්න. මේ තියෙන අපි හදාගත්ත අනෙක් පලන් ටික. මේකත් හිමින් සැරේ ගලවලා අරගන්නවා. අරගෙන මේ චොක්ලට් සෝස් එකට හොඳින් කලවම් කරනවා. ඔයාලට පේනවා මේ තවරගත්ත අයිස් පලම් එක. මේක ඉක්මනින්ම මේ තිය අයිස්ක්‍රීම් එකේ තියෙන සීතලෙන් චොක්ලට් ටික සවි වෙනවා. ඔයාල චොක්ලට් සෝස් එක අයිස් පලම් එකේ එක වටයක් කරකමින් ගන්න. නැත්නම් ඒ අයිස් එකේ තියෙන කූල් ගතියට චොක්ලට් සෝස් එක ඇතුළෙදිම ගණකම් වෙනවා. ඒ නිසා ඉක්මනින් චොක්ලට් සෝස් එක තවරගෙන එළියට ගන්න. මේ තියෙන්නේ සවි වෙච්ච අයිස් පලම් එක. ඉතින් ඔයාලා හදලා බලන්න මේ විදිහට රසවත් චොක්ලට් අයිස් පලමක්. ඔයාලා මේ වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරලා ෂෙයා කරන්න යාළුවෝ අතරේ. ඔයාලගේ වටිනා අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එක දෙන්න අපිත් එක්ක දිගටම. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.